අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අපි දැක්කා මේ පහුවේ දවසේ මේ ඔබතුමන්ට විරෝධය ප්‍රකාශ කළා යම් කණ්ඩායමක් මේ පක්ෂ කාර්යාලය ආසන්නයට ඇවිල්ලා යම් විරෝධයක් ප්‍රකාශ කරා. මේ උන්නක්කු බාල්දියකුත් අරගෙන ඇවිල්ලා තිබුණේ ඔබතුමා කරපු යම් ප්‍රකාශයකට විරෝධය ප්‍රකාශ කරමින්. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ? ඔව්, පළමුවෙන්ම මම ප්‍රකාශ කරේ මේ රටේ දරුවන් 100 දෙනෙක් ඉපදෙනකොට ඔවුන් 3 දෙනෙක් කුහකයන් ලෙස ඉපදෙනවා කියන කාරණේ. ඉතින් ඒක මේ රටේ ඉතිහාසය විසින් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ රටේ වරින් වර නිදහසෙන් පස්සේ අපේ රට දියුණු වෙන්න උත්සාහ කරපු හැම වෙලාවකම 71 මහා කැරැල්ලක් ඇති කළා, මේ රට විනාශ කරා. අපි දන්නවා ඊළඟට 89 අවුරුදුවල මේ රටේ ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, කෝච්චි බස් ගිනි තියලා, ගොඩනැගිලි ගිනි තියලා, තැපැල් කන්තෝරු ගිනි තියලා, බැංකු කඩලා, බැංකු ගිනි තියලා මේ රටේ ආර්ථික දියුණුව ආපස්සට ඇද්ද මේ කුහක රැලක් මේ රටේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, අද මේ රටේ ජනතාව විදුලි බිල 1 රුපියලක් හරි වැඩියෙන් ගෙවනවා නම් ඒ ගෙවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගිවිසුම් අත්සන් කළා, ඔක්කොම කටයුතු සියලු කටයුතු සූදානම් කළා තිබුණා සාම්පූර් බලාගාරය සහ නොරොච්චෝලේ 4 වෙනි අදියර. ඒ දෙක ඉටු කරා නම් අද මේ රටේ ජනතාව මේ ගෙවන විදුලි බිලෙන් අඩකටත් වැඩිය අඩු ප්‍රමාණයක් තමයි ගෙවන්නේ. නමුත් අවාසනාවකට මේ කුහකයෝ, රට ගැන හිතන්නේ නැති කුහකයෝ මේකට විරුද්ධව සටන් කළා. මේ සාම්පූර් බලාගාරය සහ මේ නොරොච්චෝලේ 4 වෙනි අදියර නවත්තලා දැම්මා. ඉතින් මෙන්න මේ වගේ මේ රටට පටන් ගත්ත දවසේ ඉඳන් වින කැටපු මේ කොටසක් ඉන්නවා, මේ කුහකින් කොටසක්. මං එදා කිව්වේ ධර්මපාලතුමාගේ කාලෙත් මේ කුහකයෝ හිටියා, අදත් ඉන්නවා. ඒක මේ රටේ මේ ඒ තත්වයක්. ඉතින් ඒ කුහකයින්ට රිදිලා තියෙනවා, සාමාන්‍ය ජනතාවට නම් ඒකෙන් රිදීමක් නැහැ, කුහකයින්ට රිදිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ රිජිත් රිදුණු කොටසක් තමයි එදා එන්න ඇත්තේ. හැබැයි ඔවුන්ට කොන්ද පණ තියුනේ නැහැ අපේ පක්ෂ කාර්යාලයේ ළඟටවත් එන්න. පක්ෂ කාර්යාලයට පේන්නේ නැති ඈත දුරක ඉඳලා මේ මාධ්‍ය අරන් ඇවිල්ලා පොඩි මාධ්‍ය සංදර්ශනයක් කරලා ඔවුන් ගිහින් තියෙනවා. හැබැයි අපි මේ පක්ෂ කාර්යාලයට ආවනම් ඔවුන්ව ඉතාම ආදරෙන් පිළිගන්න තමයි බලන් හිටියේ. නමුත් මේ ඔවුන් ආවේ නැහැ, ඒකත් කියන්න ඕනේ.